සාමාන්‍ය විදිහටම මේ සෆාරි අනේක සිද්ධ වෙනවා ඈ අයිබෝන් ඉතින් කොහොමද ඈ ගොඩක් දවසකින් ඔයාව දැක්ක ඉතින් ඈ ඒකනේ මේ අත් එක ගියොත් ඉතින් කොටි කම් වෙනවම තමයිනේ ඈ මම ඒක හොඳට මොනිටර් කරපු එකක් අපි ඉතින් උත්සාහ කරනවා ඉතින් try කරලා පෙන්නන්න මොනවා අපි ආව පාද යාත්‍රාව ටිකක් පෙන්වන්න කියලා. ආ පෙන්වන්න ආ මේක. ඉතින් සේ ගොඩක් දවසින් පාක් එකේ ආවෙත් නැහැ. නෑ ආවි නෑ. ඉතින් මේ පැත්තේ වෙනව හරි අඩුයි දැන්. ආ එහෙමයි. ඉතින් පොඩ්ඩක් අලිත් එක්ක වැඩ ටිකක් කරනවා. හා ඒවා මේ එක්ක. අවසර අපේ ආන්දරෝ. කොහෙන්ද පෝහන්සේ? කුරුණෑගල. කුරුණෑගල ඉඳලා මේ කණ්ඩායම අරන් ආවා. ස්කෝල්. හා ස්කෝලේ දරු පැටා. හොඳයි හොඳයි. එහෙනම් දැන් ටිකට් අරගෙන වැඩ ටිකක් තියෙනවනේ. යාපතක් ඒවා. ඔන්න ස්කෝලේම මුළු ස්කෝලේම ඇවිල්ලා ඒගොල්ලන්ගේ. සත්තු බලන්න ඉස්කෝලෙන් ඇවිල්ලා අයිබන් අසිත මාත්‍යා කොහමද කටකමුව ලැස්තිද දැන් ඒ එන මහා ජන ගංගාවට දැන් උදේ ඉඳන්ම එනවනේ ඔව් එනවනේ ඔව් දැන් බලාපොරොත්තුෙන් ඉන්න ඔක්කොම පහසුකම් ලැස්ති කළා ඔව් සේරම පහසුකම් ලැස්ති කළා හරි හරි ඔය ටික බලන්න එන ජය වේවා කුරුණෑගලින් දාවේ ඈ ඉස්කෝලේ ටීම් එක ඈ අජගාරේ වෙන්නේ කෙල්ල හොඳයි ඔය ෆස්ට් ටයිම් දෙන්නේ මේ කැලාවක් බලන්න ෆස්ට් ටයිම් නසල් පාක් එක ඈ මොකද පුතා අපිට කැලාවල් දිනන කැලාවල් දිනන මේ කොටි නෑනේ කුරුණෑගල ඩිස්ත්‍රික් එක කොටි එකක්වත් නෑ අවුනේ ඈ ඔය ඉස්කෝලේ කීයද යාලා 12 මේ ඇඩ්වාන්ස් ලෙවල් කට්ටිය මේ මොනවද සයන්ස්ද මැත්ස්ද කොමර්ස්ද ඔක්කොම ඉන්නවා ඔක්කොම ඉන්නවා කොයි ඉස්කෝල ළමයි කීයක් ඉන්නවද ඇඩ්වාන්ස් ලෙවල් කරන්න 100ක්ද මන්නා 100ක්ද 80යි ඕන කැලේක යන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තා. ආමුදුරුවත් ඉන්නවා ඉස්සර නේ. එහෙනම් ජය වේවා. හරි. ඈ පරිස්සමට යන්න හොඳට ඉගෙන ගන්න. Good morning. අමුදා ජීප් කෙනෙක් යනවා. හරි. යා හට කරගන්න. යාර ගන්න. දැන් තනි කරම සපාරි වෙහිකල් මර ඉස්කෝලෙන් ඇහිලා මහරතෝගයක් මේ කතා කරනවා මේ ඉස්සෙල්ලා කතා කරපු දෙන්නෙක් මේ මම බලන්න මොකක්ද දන්නේ නැහැ ඈ දැන් නම් ඉතින් නේ මේ ලොකු නිවනක් ගහක් යට ඉති ඈ පැල මහත්තයා මතක් වෙනවා අපි නේද ආ පැල මහත්තයා මේ මිත්‍රයෝද ගෝලියෝද පැල මහත්තයා අපේ ගුරුන් නාන්සේ ආ ඒ කියන්නේ එයා තමයි 2013 අපේ මුලින්ම මෙතෙන් ටික්කගෙන ආවේ ආ අනුර වීරක්කොඩි මහත්තයා අනුර වීරක්කොඩි මහත්තයා එයා ගේ සේවය එක තමයි අපි මේ ගමන යන්නේ එදා ඒ ඒ තක්කිය තමයි අපිට තාමත් තියෙන මෙතනින් එළියට බහිනකොට පළ මහත්ය මතක් කළා. වඳින්න ඕන මිනිස්සෙක්. වඳින්න කියන්නේ දැන් ඔව්. ලක්ෂ ගාණක් මේ මහ පොළවට ගස් එකතු කරපු මේ ගස් යටත් ඉන්නේ නැති ඕගොල්ලෝ. අනිවාර්යෙන්. උඹ මතක් කළා. කුමන ස්තෝප්පුවේ ඉඳන්ම එයා ඉඳ ප්‍රශ්න තියෙනවා. අනිවාර්යෙන්. අපේ පළ මහත්ය කියන්නේ එයා කුණු ඇඳින එක පවා අපි එදා ඉඳන්ම දැන් ආයි සති දෙක තුන ගියා අපි කුණු ටික ඇඳිනවා. සංකත් එක එනවා. සංකත් එනවා. අපි වැඩ ටික හොඳට කරන්න එයාව තමයි අපිට මේ දෙයියා ඉතින් ඈ දෙයියා ඇත්තටම කැලේට දෙයියා රත්තරන් මහත්තයා බලාපොරොත්තු නොවිච්ච තැනක යන්න කියන එක දාලා අනිවාර්යෙන් අපි ගොඩාක් තැන්වල එක්ක ගියා ගොඩාක් තැන්ව සබා ධර්මයට ආදරේ කරන හැටි කියා දුන්නා ඔව් ඒක අදවතින් මේන මහත්තයෙක් ඒ ඇත්ත ඔව් ඒ කියන්නේ වචන නැහැ කියන්නේ වචන නැහැ වචන අපේ ගෙදරත් ඈ එයා අතපත ගාපු ගහක් වාඩි වෙන කොටේ පවා එයා දීපු සමහර විට මෙතන ගස් කීපයක්ම ඇති එයා හිටියනම් මේ ඊටෝන ගස්තර අම්මයාගේ අම්මා තාත්තත් ගියයි ගස්වල ඇත්ත පළකයක් ගැන කියන්නේ ඉතින් ඔව් සදා ධර්මයේ කියන්නේ නැහැ සාක විද්‍යාඥයෙකුට එච්චර කියන්න පුළුවන් නේද නේද එයාගේ පුතා සංකතේ වැඩි අසන්ඩ කරගෙන යනවා අපි එයාටත් ඊකටම වාර්තා කරනවා අපි එයාට උපරිම සහයෝගය අපි එයාත් එක්ක හැමදාමත් එනවා ඉතින් ඇත්ත කොලයක් ගේන්නේ නැතුව කොලේ පොඩි කරලා ගෙනලා අතර නහයට දුන්නා කොලේ මොකක්ද සීළු දේ තියෙනවා මේකේ පොලිතින් කෑල්ලක් නැහැ ඒ දාලා ඇවිල්ලා සීළු දේ තියෙනවා ගුරුනාංශේ දුන්න ඒවා අපි කරන්න එපා ඉතින් අනිවාර්යෙන් කෑවත් අපි කොලයක් මගලාන්නේ අපි ආගිය දිවිසියේදී අපි ආගිය ප්‍රතිපත්ති රැකගෙන මේක මේ ගමන්ට අපිට මුල පෙන්නේ අපේ අනුරවිරක්කොඩි මහත්තයා හැමෝම දන්නේ පළ මහත්තයා කිව්වම තමයි අනිවාර්යෙන් ඉතින් එයාට බොහොම පිං අත්වෙන්න ඕන අපි මේ තත්ත්වයට ගෙනහල්ලා මේකෙන් එයාගෙන් ගොඩාක් සේවයක් වුණා මීට කලින් එයා නැති වෙන්න කලින් මේකට මේ ඔක්කොම මේ ඩස්ට්බින් ගහම මුළු මේකටම ඩස්ට්බින් ගහලා මුළු පාද යාත්‍රාවටම ප්‍රති ගානක් තිස්සේ එයාගේ ගල් වලින් එයා කපිය එකන් ඇවිල්ලා සෑම දෙයක් කරගෙන ඉතින් මේ ගමන අපි එයාගේ ප්‍රතිපත්ති රැකගෙන අපේ ගමන ඉස්සරහට යන්න තමයි අපි මේ බලාපොරොත්තු ඔව් ඒකට හැමෝම දායකත්වය දෙන්න ඕන එහෙනම් ජය වේවා හරි හොඳයි හරි හරි ඉන්න ගයි හේ තව යාළුවෙක් හම්බ වෙනවා ඈ අයිෆෝන්
ඔය අයිතින් එක්කෝ මේ පැයි ලංකාව වයිසි කලේ පදිනෝ අයි තව රටක පදිනෝ එහෙමත් කරන මේ දවසල පොඩක් පිකෝටරෙල් එක තමයින්න හෙමයි ඔව තනියම කරා පිකෝටරෙල් එක 13 ස්ටේජස් ඊට පස්සේ මේක දැක්කා මේක දැකලා මේක ගැන කිසිම අයිඩියා එකක් තිබුණ අදහසක් තිබුණ නෑ නමුත් මේක මේ පිල්ග්‍රිමේජ් එකක් නිසා වැඩේ කරන්න ඔක්කඳට ආවා තනියම යන්න තනියම ඉතුර ටිකත් අර ස්වභාවධර්මය විඳින්න ඕන නිසා තනියමාව ඉතින් අත අද ඉවර කරා දවස් තුනක් ඇතුළෙ හිටියා කැලේ ඇතුළෙ අනිත් එක ඒක අරේ ආගමික එකක් හින්දු භක්තිකයන් මේක අවුරුදු දස දහස් ගාණක් එන දෙයක් නමුත් අපිටත් කවදාවත් එන්න වෙන්නේ නැහැනේ බ්ලොක් 2 එකේ පයින් අනිවා ඒක කකුල හුස්ම වතුර මුකුත් ගෑවෙන්නේ නැහැ ඔව් ඉතින් ඒක ඒක හරිම සුන්දරයි ඒක ඇත්තටම කියලා කියන්න බෑ වචනෙන් ඒ ෆීලින් එක ඒක ඉවර කරා දැන් අපි අද වරහන ඊයර අපි වරහන නැවතුනේ පළවෙනි දවසේ ඔක්කොන්ද හිටියා දෙවෙනි දවසේ මට නම් ටික නත් කියන්නත් ඇත්තටම මතකයක් නෑ නමුත් සුන්දර පරිසරයක ඒක හරි හරිම ලස්සන එක කියන්න බෑ ඒ කනෙක්ට් වෙන එක නේචර් එකට කනෙක්ට් වෙලා ඒ කරන වැඩේ ඒ ආගම පැත්තෙන් ඒ ස්පිරිචුවල් පැත්තෙන් ඒ වගේම පාරසරික පැත්තෙන් හැබැයි පොඩි දෙයක් කියන්න ඕනේ මේ යන කට්ටියට යන කට්ටියට කියන්න තියෙන්නේ තමන් ගෙනියන දේවල් තමන් ගෙනියන ගිනි කූරේ ඉඳලා කරුණා කළා අරගෙන එන්න ආයේ ඒක ඉතුරු කළා එන්නපා තවත් කෙනෙකුට සුද්ධ කරන්න ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම පරිමිතිය මොකද අපි සිරීපාදේ සම්පූර්ණයෙන්ම කසල වලින් පිරීලා තියෙන්නේ එතකොට තම තමන් තනි තනියම මේක කරන්න පුළුවන් නම් ඒ පරිසරය අපිට රැක ගන්න පුළුවන් ඒක තමයි මම දෙන එක නැත්තම් කරුණා කළා එන්න නැතුව ඉන්න එන්න එපා කරුණා කළා පරිසරය තමන්ගේ ගෙනියන ටික ගේන්න බැරි නම් එන්න එපා ඒක නම් මම බොහොම බැගපත් වෙලන හැමෝගෙම මගේ මේකේ මේ බෑග් එකක්ම තියෙන්නේ මගේ ගෙනිච්ච මේ පොඩි නිල් පාට බෑග් එක ඩස්බින් එක මම මගේ ගෙනිච්ච ටික මගේ කුණු කොහෙවත් මම දාලා ඇවිල්ලා නැහැ නෑ නෑ බොහොම ආඩම්බරෙන් එක කියන්න පුළුවන් මේ තාම වාහනේ තියෙනවද ඔව් 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 මෙතුමා සතු වාහනයක් තියෙනවා මේක වෙන්නම මම හදලා තියෙන්නේ මං හිතන්නේ වාහනෙට වැඩිය මිලක් ගියා වාහනේ හදන්නේ මේ විදියට තනි කර ගියක් ඕන තැනක යාට යදුනොත් එහෙම ලස්සනම තැන මෙතන තමයි මං අදරය ගත කරන්න කියලා එතන ගේ හැදුවා උයාගෙන පියාගෙන නිදාගෙන ඔක්කොම කරන්න පුළුවන් ට්‍රක් කැම්පින් කියලා තමයි ඒ කන්සෙප්ට් එක රටවල් වල තියෙන්නේ ඒ කරත් ඉතින් එතෙන්දිත් පරිසරයේ පොඩක් තියෙන ප්ලාස්ටික් එක අහුලගෙන යනවා හැබැයි මෙතන ඉඳන් කිසිම දෙයක් අහුලගෙන එන්න බෑ අමාරුයි දවස් තුනක් හයික් කරනකොට ඒකතම එක මට කියන්න තියෙන්නේ මේ පීකෝ ට්‍රේල් එකක් දැන් ගොඩක් මේ මිනිසුන් ඒකට ගොඩක් අය ඒක කරනවා දැන් ඒකෙදිත් ওই ප්ලාස්ටික් දාන එක නොකර ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ හැමෝන්ටම කියන්න තියෙනවා තමයි අනුරාධ බොහොම ඉතින් හොඳයි ජයම වේවා ආයි හම්බෙමු ඉන්නෝනේ හැම මේ වගේ තැන්වල බුදුවා ඉන්නෝනේ අපි හම්බෙමු හම්බෙමු අනිවාර්යයෙන්ම වත් තින අතර කාලේ යන්න පුළුවන් දන්සලත් මේ ගෙන ඇවිල්ලා සෙල්පියක් ගත්තා ඈ මගේ බොහොම සමීප සම්මිත්‍රකෙක් කිව්වා කොහෙද පුතාගේවල් කොහෙද බණ්ඩාරගම බණ්ඩාරගම අපි අලුතර දිස්ත්‍රික්කේ තමයි මතකම ඔයි බණ්ඩාරගම ඉඳලා තමයි ආවේ හැබැයි අපේ කට්ටිය නඩේට නම් ලංකා වටේම කට්ටිය එකතු වෙලා ඉන්නවා මහනුවර කොළඹ හතර වටේම කට්ටිය අද අපිත් එකතු වෙලා ඉන්නවා ඔයාගේ නම මම තිනෙත් මිහිසර තිනෙත් තිනෙත්ගේ මොකක් හරි ගමනේ විශේෂත්වයක් තියෙනවද ඔයාගේ විශේෂත්වයක් තියෙනවද ඔව් මේ මගේ පළවෙනි වතාවට තමයි මේක ආවේ මීට කලින් මෙහෙම ගමන් ගිහිල්ලා තිබුණ නැහැ කොහොම හරි ඉතින් කට්ටියගේ ආරංචියත් එක්ක මේ ගමන ආවා අපි ආවට පස්සේ ඇත්තටම ලොකු අත්දැකීමක් වුණා මොකද ප්‍රධානම එක මේ අර ජනවාර්ගිකත්වය කියන එක මේකේ අපිට හරියට දැනුණා මොකද අර දෙමළ මිනිස්සු අපිත් එක්ක හරි සමීපයි දෙමළ සිංහල කියලා නැහැ හැමෝම එකයි හැමෝටම අමාරුයි ඉතින් කට්ටියත් එක්ක කතා කරගෙන හරෝ හරා ගාගෙන එනකොට මම හිතන්නේ මේක අනිවාර්යයෙන්ම යන්න ඕනි ගමනක් හැමෝටම ආරාධනා කරනවා යන්න කියලා ඒ වගේම සීක්‍රට් ෆෝර් නේචර් එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා මොකද මේ වගේ නෙමෙයි තව ඉස්සරහට ලොකු ලොකු දේවල් බලා ගන්න පුළුවන් ඒ අපිත් එක්ක අනුරාධං කරලා ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේකත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඔව් දැන් මොනවද කරන්නේ? මම දැන් 11 ශ්‍රේණි ඉගෙන ගන්නවා හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ. ආ ඔයාලගේ ලොකු මේ නෙළුම්පොකුණි දුන්නේ උත්සවයකට. ලොකු පොතක් මං හිතන්නේ විශාල පොතක් කියලා දැක්කා. විශාල පොතක් කියලා දැක්කා. ඉතින් නෙළුම්පොකුණි උත්සවයක් තිබ්බා. මේ ළඟදිම තිබ්බේ 23 වෙනිද තිබ්බේ. ඒකත් එක්ක තමයි මේකටත් සම්බන්ධ වෙන්නේ. හොඳයි. හරි සතුටුයි. ජය වේවා. ජය වේවා. රටට ලෝකෙට යහපතක් කරන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරි good luck. දැන් අපි සමුගන් හදන්නේ මේ දෙමළ බැතිමතුන් හැමෝම පොලිමට මුලින් ආපු කට්ටිය මෙතන ඉඳලා කෑම කන අය කෑම කනවා වණක්කම් තාත්තා කන්ද සිංහල පුළුවන්ද සිංහල ආ ඒකනේ දැන් මේ ඇඳාම දෙමළ වගේ පේන්නේ ඈ කොහෙද ගිහින් ගම්පල ගම්පල ඉඳලා පවුලි කට්ටිය දාවේ නෑ මේ මගේ යාළුවෙක් එක්කයි ආ යාළුවෙක් එක්ක මේ කිවිනි පාරටද පළවෙනි පාර හොඳයි ගමන සතුටුයි සතුටුයි ඈ ඕගොල්ලෝ මේ විදියටම හැම ඇවිල්ලා තිනවා පොර උරෝල මේවා දාගෙන ඈ හට්ටි මුට්ටි දියාගෙන ඈ ඈ පොල් ගාලා උයාගෙන අද දන්සලෙන් කැම ගත්තද ආ
මේ ටිකේ හොඳට වන්දනා කරන් ආවා. දෙමළ බැතිමතුන් වගේම වන්දා. දෙවියන්ට වන්දා. ආ ඒව ගැන දැන් කට්ටි හිටියා. ඔව් මේ අපි ඉන්න. ආ ඔක්කොම දෙමළද මේ ඉන්නේ? සිංහලද ඔක්කොම? ආ කෙරවලටම නේද? ඔක්කොම සිංහලයි. බලන්න කොයික වීක වෙනසක් පෙන්වන්න එපා. නේ? නම මොකද්ද? සයුත්. කොයි ඉස්කෝලේ යන්නේ? වද්දුයි. වද්දුයි? ආ ඔයා වද්දුයි? නෑ කළුතර. කළුතර කොහෙද? වස්කඩුවේ. වස්කඩුවේ. දෙක අතර වද්දුයි කළුතරයි අතර. නේද? ඔව්. ඈ? ඔයත්තේ? ඔව්. පුතාද? නෑ මල්ලි. මල්ලි ආරයි ෆයි ටන්. ඈ? කොහමද ඔයගොල්ලෝ ඒ කට්ටියමයි? හරි. කන්න කන්න කන්න. ජයවා. අයබෝයි. අයබෝයි සර්. ගින් ආවා හොඳට. හොඳයි. ආ. නම කොහමද? මම කතරගම අරුණ කියලා තමයි. ආ කතරගම ලොකු ලොට් එකක් එනවා මේ සරේනේ. අපි දැන් මෙහෙමයි. කතරගම පොදුවෙන් නැත්නම් කතරගම දෙයියන්ගෙන් තමයි ජීවත් වෙන්නේ. අපි කතරගම දෙයියන්ට උපහාරයක් ඔස්සේ තමයි අපි මේ ගමනේ. ආ ඔන්න මෙයා තමයි ඇත්ත හරය කිව්වේ. ඒ කියන්නේ අපි කතරගමෙන් ජීවත් වෙනවා අපි කතරගම දෙයියන්ට දෙයක් කරලා නැහැනේ. නැහනේ. අපි බලන්නේ මේ වගේ දෙයකින් හරි කතරගම දෙයියන්ට උපහාරයක් කරනවා. ඒ කියන්නේ අපි මෙසක් පොයට ඉස්සල දවස් ඉඳලා කතරගමයි ගෙවල් හේදුවට පස්සේ පිළි જાති ගේන්නේ නැහැ. ඒක හරි වෙනකම්. ආ ඒ කියන්නේ අපි සුළු කොටසක් ඉන්නවා ඒ කොටස මේ පොඩි දරුවෙක්ක පිළි જાති පාවිච්චි කරන්නේ මස් මාවිස කිසි දෙයක්. පෙරහැරි වෙරලා අපි යන් කිසි මුදලක් හොයනෝනේ. ඒ මුදලෙන් පූජාවක් දෙනවා දෙවිහාමිතුරට. අන්න ඊට පස්සේ තමයි අපි මස් මාළු කනවන මොන හරි ගවන බිවුණක් කරනවා යන්නේ මේ විදිහට විනෝද වෙන්න යන්නේ පෙරහැරෙන් පස්සේ තමයි. එතකම්ම මේ පේ වෙලා මේ රාජ දෙවිහාමිතුරු රාජකාරිය තමයි. දැන් පෙරහැරට බිස්නස් කරයි කියලා නෑ. බිස්නස් කරන අතරේ හවස හවස අතරනේ පූජා පටන් ගන්නනේ. ඔව්. ඒ පූජාවට ඒ බිස්නස් එක කෝටි ගාණක් තිබුණා නතර කරලා අපි ඉන්න යංගිස පිරිස දෙය හඳුන මල්ටි එකක් දාන යනවා දේවාලට. හැමදාම. ඔව්. ඒ දවස් 15ෙම අපි දෙවියන්ට කරන පුසත්කාරයක් වශයෙන් මේ මල්ටි එක දාලා ඒ විදිහට පුසත්කාර කරනවා. අපි ජීවත් වෙන දෙයියන්ගෙන්නේ. හැදිලිව. දෙයියන්ට කරු කරලා ඒ මොහොතේවත් අපි කරු කරන්නේ නැත්නම් අපි දෙය හඳුනෙන් ජීවත් වුණා හා සමානයිනේ. ඔව්. ඒක හින්දා දෙය හඳුනනට කරන්න හැක් ටික ඒ විදිහට ඒ දවස් ටිකේම කරනවා. හා. මේ පාදයාත්‍රාවෙ එන ගමනේම අපේ දරුවෝ නෝන්ලා අපි ඔක්කොම එකට එන්නේ. හා. දෙයයන්ට උපහාරයක් වශයෙන්. හා හා. දෙයයන්ට කරන අපිට එතකොට ඒක පිටක් ලැබිලා තියෙනවා. පිටක් ලැබිලා තියෙනවා. ඔව්. හා. අපි දැන් බිස්නස් එක බලාපොරොත්තු වෙ හිටියන් අපිට ලැබෙන්නේ සුළු ප්‍රමාණයක්. ඔව් මේ වෙලාවේ මගේ අරන බිස්නස් එකෙන් ලොකු ඒක අපිට දෙය හැමදෙරෝ දෙනවා මේ ගමන ගිහිල්ලා ආනෝ ඊළඟ දෙගුණයක්. අපිට ලැබිලා තියෙනවා ඒක අත්දැකීම් දිනවා. හා. ඒක අපි ඔක්කොම බිස්නස් දා සාමාන්‍ය දවසකට මම රුපියල් 10000ක් එකෙන් කරන්න ඕන. ඔව්. ඒ 10000 සාමාන්‍යයෙන් 10000 කියන්නේ කඩකුලියම ඔව් කඩකුලිය විතරක් 10000ක් අයින් කරා ඔව් ලක්ෂ 3ක් මම කරන කඩේට මාසෙකට 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 ලක්ෂ 3 ඔව් අඩි කීයයි කී කඩයක්ද අඩි 66 කඩයක් අඩි 66 කඩයක් ආ ලක්ෂ 3ක් මාසෙට වෙනවා රුපියල් 10000ක් වටන දවසට ඒ 10000 ගණන් අරගෙන මම හිටියොත් මට ලොකු පාඩුවක් වුණා. ඒ කියන්නේ ඉදිරියට. ඉදිරියට. නමුත් මම ඒක ඇතරල යන මම දන්නවා මේ ගමන ගිහිල්ලාම දෙවිහාමුදුරේ වගේ දෙගුණයක් දෙනවා. දීලත් තියෙනවා. හ්ම් හ්ම්. ඒක අදිස්ථානේ උඩ දෙවිහාමුදුරේ ගරුත්වයක් හසේ. හා. අපිට උපංගමත් මේකමයි. එදා ඉඳලා පොඩි දවස් ඉඳලා මේක එනවා ඉතින්. හා. මේ ගමන. ඉතින් අපි දරුවන්ටත් පෙන්වන්නේ අපි කරපු දේ කරන්න. මේ විදිහට නේද දරුවෝ දරුවෝ දෙන්නත් අරගෙන නෝනත් අරගෙන මේ එනවා ඉතින් යවන හරි සතුටුයි හරි සරලව බොහොම පැහැදිලිව කිව්වා එහෙනම් දීර්ඝාෂය වෙන්න උත්සන්න දෙපිටයි ඈ මේ තව කිපිලිසක් ඉන්නවා හා කොහොමද කිවල් කොයිද කිවල් කළුතර වස්කඩුවේ ආ ඔයාලත් වස්කඩුවේ ටීම් එක වස්කඩුවේ ටීම් එක අපි හා ඉතින් මේකට සහභාගී වෙන්නේ පළවෙනි වතාවට පළවෙනි වතාවට පාදයාත්‍රාවට හොඳයි ගමන ඉතින් සාර්ථකව කරගෙන යනවා හොඳයි සන්තෝසයි එහෙනම් පරිස්සමට යෑම කාලා මේ ටික පයින් යනවා පයින් යන කතරගමට ආවා අයබුවන් කොහමද ඔගොල්ලෝ වස්කඩුවද නැත්තම් නෑ මම කොත්මලේ නුවරේදී කොත්මලේ නුවරේදී වැඩ කරන්නේ කල්තර ආවත් කල්තර පස් දුන්නට අධ්‍යාපන විද්‍යාපීඨේ ආ එතකොට මොකද මම ආරක්කැමි ආරක්කැම් විදියට වැඩ කරනවා ආ ඉතින් යාළුව කට්ටිය කතර කල්තරත් එක්ක සම්බන්ධතාවය තිබෙන නිසා යමු කිව්වා පරිණිවතර තමයි ආවේ ආවේ සතුටු ගමන ගමන සතුටුයි දැන් ලබන අවුරුද්දේ කොහොමද එන්නේ කියලා නංගි දැන් ඉඳන්ම හිතනවා 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 ඒ තරම් සතුටුයි හොඳයි එහෙනම් බොහොම ස්තුතියි බුත්සරණයි දේවී පීඨයි අපි සමු ගන්නවා හමු යමු ජය වේවා